ඔගොල්ලෝ දන්නවද කොහමද Adobe Illustrator install කරන්නේ කොහමද කියලා? දැන් නැත්තම් අද දැනගමු. මේ වීඩියෝ එක මම කියලා දෙන්න යන්නේ කොහමද Adobe Illustrator ඔයගොල්ලෝගේ කම්පියුටරේට install කරගන්න හැටි. ඉස්සෙල්ලාම අපි අපේ Chrome browser එකට යන්න ඕනේ. ඔයගොල්ලෝගේ කොහේ තියෙන desktop එකේ තියෙන ඕනම browser එකකට යන්න. Open කරගෙන ඉවර වෙලා මෙතන search කරන්න file cr කියලා. ඊට පස්සේ මෙතන file cr the biggest software store කියලා තියෙනවා. අන්න එතන click කරන්න. මෙන්න මෙතන search software here කියලා තියෙනවා. මෙන්න මෙතන අපි search කරන්න ඕනේ Adobe Illustrator කියලා. හරි දැන් මම සර්ච් කරලා එන්ටර් එක ප්‍රෙස් කරාම මෙතන Adobe Illustrator 2022 කියලා තියෙනවා. මෙතන තව Adobe Illustrator 2022 මේක Mac OS වලට ඩවුන්ලෝඩ් කරගන්න එකක්. මේක Windows වලට. මේක Windows එකක් නිසා මම මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඕගොන් ටිකක් පල්ලයට ගියාම පේනවා මෙන්න මෙතන direct download කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්න ඒකට ක්ලික් කරන්න. මෙතන generating download link කියලා තියෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා ගියාම successful කියලාම click to download කියලා මෙතන option එක ආවා. මේ තියෙන්නේ මේක download කරගෙන ඉවරුනහම password එකක් අහනවා. අන්නේ password තමයි 123 කියලා තියෙන්නේ. හරි අපි download කරාම මෙතන ටිකක් වෙලා යනවා මේකට. අපි මේක download වුණාම බලමු. හරි මගේ එක install වුණා දැන්. මගේ එක තියෙනවා මෙතන තියෙන්නේ මේ තියෙනවා Adobe Illustrator 2022 එක. අපි මේ ක්ලික් කරලා බලමු. හරි මේ ක්ලෝස් කරලා දාන්න. මෙන්න මේ වගේ WinRAR එකෙන් ඕපන් වෙන්නේ. අපි මේක ඊට පස්සේ Adobe Illustrator කියන එක ක්ලික් කරමු. මෙතන තියෙනවා setup.exe කියලා ෆයිල් එක. අන්න අපි ක්ලික් කරමු. ඊට පස්සේ මෙන්න මෙතන enter password කියලා password දීලනවා. මෙතන දිනනවා මේ zip password කියලා. 1 2 3 ඒක තමයි මෙතන type කරන්න ඕනේ. 1 2 3. හරි මේක ටිකක් වෙලා යනවා. ටිකක් වෙලා කිව්වට එච්චර වෙලා ම යන්නේ නැහැ. නමයයි 80යි. හරි දැන් ඒක එක්ස්ට්‍රැක්ට් වෙලා ඉවරයි. ඒක ඔටෝම ඕපන් වෙයි. හරි මේ ඕපන් වුණා එක. මේක setup.exe මේක yes කියන එක ක්ලික් කරන්න. මෙතන දාන්න ඔගොල්ලෝ ලැන්ග්වේජ් එක අනුව මෙතනට මම දාන්න මෙතන ඉංග්‍රීස් ඉන්ටර්නැෂනල් කියලා. ඊට පස්සේ කන්ටිනියු දාන්න. හරි මේක දැන් චුට්ටක් වෙලා ගිහිල්ලා ඉවර වෙලා ඩවුන්ලෝඩ් වෙනවා. මගේ එක මම කලින් ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති AI කියලා. මේකමයි තියෙන්නේ. මම මේ සොෆ්ට්වෙයාර්ස් දෙකක් ඕන නැති නිසා මම මේක ක්ලෝස් කරලා දානවා. මේක මිනිමයිස් කරමු. මෙන්න තියෙනවා මගේ Adobe Illustrator එක. අපි දැන් මේක ඕන් කරමු. මේ ඕපන් කරමු. මෙන්න මේ විදියටයි Adobe Illustrator එක ඕපන් වෙන්නේ. හරි දැන් මේක ඕපන් වුණා. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ගන්නවා.
මම හදපු ඒවා තමයි මේ තියෙන්නේ. Adobe Illustrator එකෙන් හදපු ඒවා. මේකත් මම හැදුවේ ඒකට ටිකක් ඇත වෙලා. මේක Iron Man ගේ මේකේ චුට්ටක් තැන් තැන් වල කැතෙලා තියෙනවා. හරි. මේකේ අපිට පුළුවන් ඕගොල්ලෝ මේ වගේ හදාගන්න create new කියලා තියෙන එක ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඊපස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. අපි මෙතන create දාන්න. මුකුත් කරන්න ඕනේ දැන් create ඔටෝම දාන්න. ඕගොල්ලන්ට පේනවා මේ වගේ A4 size නේද? ඔය වගේ එකක් තමයි එන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඕන අපි බලමු මෙතන ඒසි පින්තූරයක් බලමු. අමෙන් තියෙනවා. මේක ඩ්‍රැග් කරගෙන ඇවිල්ලා මෙතනින් අතාරින්. ඒක චුට්ටක් ලොකු වුණා. අපි මේක පොඩි කරගමු. මෙන්න මෙහෙම ගානට පොඩි කරගත්තාම හරියනවා. බලන්න එපා එක වටම ලොකු වුණා කියලා. ඒක ඩිලීට් කරන්න යන්න එපා. දැන් ඒක හරියයි. මෙතන තියෙනවා මේ pen tool කියලා එකක්. ඒකෙන් තමයි මේක හදන්නේ. අපිට පුළුවන් මේක දැන් මේ pencil එකේ මේක ඇදලා තියෙන්නේ. අපිට පුළුවන් මේකේ computer ඇඳගන්න. මේකට pencil tool මොකක්වත් touch එකක්වත් ඕන වෙන්නේ නැහැ. අපිට පුළුවන් මෙතන මෙතන තියෙනවා pen tool කියලා. ඕකෙන් තමයි මේක පෙන්වනවා කරන හැටි. මේක අරගෙන මෙතනින් තියන්න. තියලා ඉවර වෙලා මෙන්න මේ විදියට දැන් මේ මෙහෙම හිනවනේ. එතකොට මෙන්න මේ තියෙන එක මේ නන් කියලා තියෙන එක රෙස් කරන්න. හරි. දැන් මෙතන සමහරෙන්න මෙන්න මේ විදිහට කරගෙන යන්න. මෙන්න මේ විදිහට මීට කරගෙන යන්න තියෙන්නේ. මේක පුරුදු නැත්තම් කරලා මේකත් මට පුරුදු වෙන ටිකක් කල් ගියා. ඕගොල්ලෝ මේක පුරුදු නැත්තම් මේක ටිකක් කරලා කරලා අතර හුරු කරගන්න ඕනේ. නැත්තම් මේක ටිකක් අමාරුයි කරන්න. මට සමහරක් වෙලාවට මේක හරියටම එන්නේ නැහැ. කමන්නේ අපි පුළුවන් විදිහට ට්‍රයි කරලා බලමු. ඒද කියලා හරියට. අපි මේකේ ඔපෑසිටි එක අඩු කරගමු. මේක ඇඳලි වල අපි අඩු කරගමු. මේ දැන් ඉගෙන සිලෙක් කරලා ඔපෑසිටි කියලා තියෙනවා. මෙන්න මේක අපි මේ මීට අඩු කරගෙන යන. මේ ගා නැති වෙයි. හරි. මේ ගා නැති අය අපේ පෙන් ටූල් එක රීලා ආයි ඇඳගමු. ඒකනම් ටිකක් ලේසි වුණා කරඩා. හරි. මේක මෙතනට ඇද්දා. මෙහෙම ඇද්දා. කල වෙලා යන්නේ මේ චුට්ටක් හදිසි වුණොත් මට මේ අතර කුරුදු නිසා මම මේ කරගෙන යන්නේ මොකද මම මේක ගොඩාක් පාරවල් අල්ලලා තියෙනවා මේක තමයි මම මේක මගේ අතර හුරු වෙන අදප එක ඒ ටික හරි තා චුට්ටයි තියෙන්නේ අපි ඒකත් ඇඳලම දාමු කැතුණා මේක මෙතනින් ගමු අපි පස්සේ මේක මෙතනින් දාලා අදියු ඇඳලා ඉවර වෙලා මෙතනින් තියපම හරියනවා
දැන් හරිය ටිකක් අවුල් ගිය ප්‍රශ්නයක් නේ බලමු දැන් හරි හරියටම හරි දැන් අපිට කරන්න තියෙන්නේ මේක සිලෙක්ට් කරලා මෙහාට අදින්න දැන් ඕගොල්ලෝ බලන්න මේ තියෙන්නේ අපේ ස්කෙච් එක මේක තමයි අපේ මේකේ අපි ඇඳපු එක අපිට තමයි මේක පාට කරන්න පුළුවන් අපි මේ පාට කරන හැටි ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු ඊළඟට අපි මේ කතා කරමු මොකක් හරි ඔයගොල්ලන්ට තේරෙන්න තිකක් තියෙනවා නම් මේක දැන් හරියටම කියලා ඇඳ ගන්න අමාරු නා ගොඩක් පාරවල් ලොකුට ඇඳලා 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 පුරුදු වෙන්න එතකොට මේ ඔටෝම ඔයගොල්ලන්ට මේ පෙන් ටූල් එක පුරුදු වෙනවා නැත්නම් ඔයගොල්ලන්ට ටච් එකක් තියෙනවා නම් මගේ එකේ ටච් එකක් නැහැ තියෙනවා නම් මේ වගේ ඇඳ ගන්න හිමිට මගේ එකේ ටච් එකක් නැති නිසා තමයි ඇද වෙන්නේ ටච් මේ ටච් තියෙන කම්පියුටර්ස් වල ඔක අඳින්න ලේසි හැබැයි පෙන් ටූල් එක ඊට වඩා ලේසි හරි ඔයගොල්ලන්ට තේරෙන දේ තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න මතක තුව පල්ලෙහා තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ඒක ඕල් කියන එක දාන්න එතකොට මම දාන වීඩියෝස් ඔයගොල්ලෝ ගාවටම ගෙන ගන්න පුළුවන් එහෙනම් මම මෙතනින් නවත්තනවා සියලු දෙනාටම සුබ දවසක්.